්‍රධාන රණ කහිපයක් පිළිබඳව අපි මේ මාධ්‍යසා කච්ඡාවේ දී අදහස් දක්වන්න බලාපොරොත්තු වවා. තැන් අපි දැක්කා අපි කියන්නේ අපි ජනවහරට කියනවනේ හොරට කලින් කෙල් කැන වැට පැන්නවා කියල. ඇඟ කළුතර දිස්ත්‍රීක්කෙන් අ ලංකාවේ. අපි කියැන්න දැන් ලංකාවේ තරුණයෝ කියන්නේ මේ රටේ ජනතාව කියලා කිය ජනතාව කියන්නේ හොරුන්ගේ ගුබ්බෑම. පසිරි ජරවදධන පුොරකෝට්ටේ දියවන්නාවට වටවලා තියෙන හොරුන්ගේ ගුබ්බයමට ගිහිල්ල රම්මන්ත්‍රී වරප්‍රසාද වලට මවාවෙලා මේ රටේ ඉන්න ඕනෑම කුපාඩියෙකුට ඕනෑම හොරෙකුට ඕනෑම කුඩුකාරයෙකුට ඕනෑ කසිප්පු මුදලාලි කෙනෙකුට ඕනෑම මැරෙකුට ඕනම ස්ත්‍රීදූෂකයකට ඕනෑම මිනිමරුවෙකුට ඕනෑ හැම දෙයක් කියලා ජනතාවගෙන් ඇත නීතියෙන් ගැලවෙලා ඉන්න පුළුව. ඒවාගේ අපි දැහැක්කා කළුතර දිස්ත්‍රික්කෙන් මන්ත්‍රීවරයෙක් පෙලා ආවයි කියන කෙනෙක් කඳ බඩ විතරක් තියෙන ඔළුවමලෝහතර කල්ලඳක්වත් ඔලුවක් නැති එකක් කියනවා අර කළුතර ප්‍රදේශයේ දැරියක් මරණයට පත්වන තැ ඒ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුපිදියට අත්තඩංගුවට ගත්තර පච්ච සිරාවගේ ඉන්න එක ඒ මිනිහා අරගලයේ ක්‍රියාකාරී සාමාජිකේක්ලු අරගලේ නාකේක්ලු ැ පළවෙනි ප්‍රශ්නය තමයි මේ මන්ත්‍රී ක්‍රියාගන්න මේ පුස්්නාම්බවා කියන්න ඕනේ ද මේ පච්චසිරාවගේ ඉන්න මිනිහා මොනවගේ ක්‍රියාකාරම් අරගලය තුර කල්ල තියන්නේ. අරගලේ ඔහුගේ භූමිකාව මොකක්ද නේ එඇලි කරන්න. අරගලේ ඔහු කල ක්‍රියාකාරකම් පිබඳව විර්ශණයක් කල ද නවද මේ මිහකරපපුදේවාල්ග. ඕගේ හැසරීම උකරපු ක්‍රියාකාර කම් පිලි ඳද විමර්ශණයයක් තිනද වාර්තාති නොදේ ඉතර පත් කරන්න. එහෙම නැතුව වරප්‍රසාද වලට මවා වෙලා ඕ නම දෙ කියල ඕ නෑම කුපාඩිකතාවක් කියලා ගැලවිලා ඉන්න බෑ. මේ හදන්නේක මේ හදන්නේ කැෝනේ. හද අපි දැක්ක ඊට පස්සේ රාජපක්ෂ සමාජ මාධ්‍ය අප දැක්ක ඉට පස්සේ මේ අරගලේ හිටපු තවත් තරුණ එක් පෙන්නලා මේ ඒ තරුණයයි කියලා බොරුවක් ගොතල අර සැකකරුව සම්බන්ධ කරනවා. ඇබැ අපි දැක් ඉට පස්සේ අත්තේ රෝල් වෙච්ච කෙප්පයක් බවට පත්වනාා. බේවගේ අපි දැක්ක සමාජ මාධ්‍යවල කියනවා මේ මේ කද බඩ තියෙන මේ සැකකරු පච්ච සිරාවගේ මිනිහා මේ මන්ත්‍රීවරයට කැම්පේන් කරපු මිනිහෙක්ිය. මේ මන්ත්‍රීවරයට කැම්පයින් කරපු මිනිහෙක්ිය. එිනිසා ඇැම්පේනවා මේ පාර්ලිමින්තුවෝ කියන්නේ මොකක්්ද කියන එක. මේ පාර්ලිමින්තුව කියන්නේ ඕන හ ඕන මිනිමරුවෙකුට කසිප්පු කාරයෙකුට කුඩුකාරයකුට ඕන දෙයක් කියන්න පුළුවන් තැන මේනි කලුුවලක් බ්ලක් හෝල් එක එනිසා තමයි මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුව කියන මේ ගුබ්බෑම දැ බොහෝ කාලයකට කලින් එලෝල දාලා ප්‍රතික්ෂප කරල දී සත්ත පහකට ගනන් ගන්න මේ පාර්ලිමේන්තුව මේක දැන් ගුබ්බයම හොර තිබ්පොල ජාවාරංකාරයන්ගේ තිබ්පො මේක ඉන්නු ජනතා නෝජතය වනෙමේ. ජනතාව ප්‍රමාධිපත්ය නයෝජනය කරන ජනතාව අභිනාාචයන් යෝජනය කරන උන්නෙමේ. සම් මේ ගුබ්හයම තවදුරටත් ජනතාව පිළිගන්න තැනක් නෙමේ. ජනතාව පිළිගන්න තැනක් නෙමේ. එනිසා තමයි තවතවත් තවතවත් මේ අරගලයට මැයි නමවෙනිද ඒ රාජපක්ෂලගේ ස්පිරිට්ටක වෙල්ලා රාජපක්ෂලගේ පාදඩයෝ ඇවිල්ල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයෙන් පෙල්ලපාලිය ඇවිල්ල පැර්ඩකේ ඇවිල්ල පොලිසිහත් එක්ක අදබේ පොලිස්පතිකමට දඟලන්න පොලිස්පතිකමට බලහත්කාරයෙන් ලමයිව ගෝල්ෆේස් පිට්ටනිවලට දක්කගෙන යන වෙසක්කට අන්න ඒ කාකිකාරයොත් එක්ක ඇවිල්ල පැරඩ්ඩකේ වගේ ඇවිල්ල රාජපක්ෂලගැයි මදාවිත් එෙක්ක ඇවිල්ල ගැව්ේ. ගානකොඩ මයි ජනතාව උත්තර දුන්නේ. ගානකොට ජනතාව උත්තර දුන්න. එනිසා අවුරුද්දක් ගිහිල්ලත් තවමත් මංනිතන්නේ මේරටේ ජනතාවට තවතවත් තවතවත් දැනෙන් අරගෙන තියෙන පපුුවටම දැනෙන් අරගෙන තියෙනවා තවදුරටත් මේරටේ පාර්ලිමේන්තුවක් ජනතා නියෝජිතයන් නැත. එනිසා තවතවත් ඉල්ලා සිටි න්නේ මරගලය පමණයි. ප එනිසා මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ අරගලකාරයෝ අරගලෙන් අරගලය කාලයේදී මියගිය මන්ත්‍රීවරුන්ට පින්දනයකයි. අපි දැක ගෙවල් මෙච්චරක් ගිනිගත්තා. ගෙවල් ගිගන්න තවත් ගෙවල් සීයක් විතර ගිනිගන්න අතව පොඩ්ඩෙන් හමුදාව ැව නත්නන් හමුදාවකට වෙඩි තිබෙනනත් හමුදාවකට . ද කටතු කල ැත්තන් කියල අපි දක් පාර්ලිේන්තුවේ තවක් ඇමතික් කියනෙ ටයිකෝඩ්ඩදා ගෙනැ විල්ල කියනවා. මේ එකට එක මොනොවද කියන්නේ කියලා දන්නේ නෑ. අපි දැක්කාර විමල් වීරවන්ස කියන පුස්්නාම්පුුව පොතක්ලියලා කියනවා හමුදාව මුකුත්ම කලේ නෑ. ශවේන්ද්‍ර සිිල්වා හිටිය ඇමරිකානු තානාතිපති තානාධිපතිනියගේ කෙදර. දකොදැන් විමල්වීරවන්සය කියන්නේ ඇත්තද. පාල්ලිේතුයි ඇමති කියන්නේ ඇත්තද දෙකෙන් එකක් කියල්ලක. මිනිසුන්ට. මොකා දැත්ත කියන්නේ කියලා හොයාගන්න බෑ. එකක් කියන හමුදාව මුකත්ම කලේ නැල්ලු. හමුදද දෙක ඇනම් බලිට යලු මොකද හමුදාව හමුදපතිවරය මරකාු තානාතිිපති නියගේ ක කියීමට තමයි කටයුතු කලේ හමුදාව දහත් කලේ නැ කියලා අනිත්තක කියන ගෙවල්ටි බේරගත් තුු වලටි දාවම ල කිය. මොක මොක කියවාත කියනෙ උන්ටවත් ේරුම්ගන්න බ. එනිසා තවදුරටත් මේ රටේ ජනතාවට දැනෙනදී තමයි. රටේ ජන ජනතාවගේ ජීවිතය වෙනුවෙන් ඉල්ලා සිටින්නේ මරගලය පමණයි. අරගලය පමණයි. එනිසා මේ කොහෙන් අර හරියට කොහේ හරිකිකුට මහා හයියෙන් පඩයක්ගියහත් ඒ අරගලය වැඩ. පාලිමේන්තුට ලෝකයනන්නේ එක අරග කාරෙක්ගි එකක්. ගඳදන්නේ අරගලකාරෙක් පඩහින්දයි කියලා. අරගලකාරෙ පඩෙහිද තමයි ගද කියලා. ඒ වගේ ඕනෑම එකක් දැන් අරගලකාරයන්ගේ පිටිින්දාල. ඒ තැනට මේ විදදිල පාර්ලිමේන්තුවේ ඇතුළ ඉඳල මේ විදිහට ඕනෑ මොතයක් කියන්න පුළුවන්ගලා තියෙනවා මොකද මේ ගුබ්ායම ඇතුළේ. ජනතා නියෝජිතයව නෑ. ජනතාවම් පෙන ඉන්න නෑ. ජනතාවගේ අිනාශය නියෝජනය කරනෙව නෑ තවදුරට. ඕනකිෙනෙම දන්නවා. අර අ ඒ ශිෂ්්‍යාව මරණයට පත්වීම සම්බන්ධයෙන් අත්තඩංගුවට පත්වෙලාතියන්නේ ප්‍රධහන සැකරුගේන මිනිහාගේ ස්වභාවය දැක්කාම ඔය වගේක් ඔය වගේෙක් පෑහෙන්නෙම තක්කටම පෑහෙන්නේ ඕට්ටුවට කියන එක පේනවා. මුද ඇගප දැක්කාමේ ස්වරූපය දැක්කාම පච්ච ගහන් ඉන්න විදිහ දැක්කම ඒක ඇවිදින විදිහ දැක්කම ඔය සැහැම්පල් එක තියන්නේෙම පොට්ටුකාරයන්ගේ. ඔය සාර්වාසු නිල්ලග එකෙක් කියල පේනවා. මුහ අනිවාරයෙන්ම රථ කොටාවගේ එකක් කියල පේනවා. ඌ අනිවාරයෙන්ම අර බෙලියත් එෙහිට පුනි නගරාධිපති වගේ අරථ විදේශීය කාන්තාවක් සාමූහිකම දූෂණය කලාා වගේ අය වගේ පාදඩ කල්ලිය එකෙක් කියලන පේෙ. හගේ එක එක්ෙන් පේෙනවාද මේ ජනතාව වෙනුවෙන් පෙනේ ඉන්න පුළුවන් ජනතාවගැන සංවේදී ජනතාවගේ දුකහදුරන ජනතාවෙනුවෙන් සටන් කරන්න පුළුවන් කියනකි. හුද එක්කහමගේ කද බඩින්ම ප වෙන ගූ හේරෙක් කියලා. ඒවගේ එකෙක්කො තමයි ඒවගේ වගේ බේග ලද බහන්න තමයි මු පාර්ලිමින්තු තියාගෙන තියන්නේ. පාලෙ මිති වර ප්‍රසාධදවලට ඇයට වෙලා හෝතමයි කරන්න. එ මේරට මිනිස්සුන් තවදුරටත් ඔය වගේ බේගල්වලින් දරවට්ටන්න්නෙ. උන් හිතාජනන්න තාමත් මේ උන්ට පුළුවන් කියලා එකනේ මේ රාජපක්ෂලා වික්‍රමසිංහ රාජපක්ෂ ලිපොට්ට යුන්ටාව. තු උන්ට ජනතාව එක්ක සම්න්ධයක් නෑන උන් නතාව අතරට යන්න ෙත්නෑ නතාව එලෝලදාපු යුන්තාවක ස්වරූපය තමයි උන් ජනතාවට බයයි ජනභීතිකාාවකින් පෙළෙන්නේ. ඒනිසා උුන්ට ජනතාව කියන්නේ මොක්ද ජනතාවට දැනෙන්න්නේ මොකක්ද ජනතාවගේ. ර් ක්ෂයේ ොකක්ද නතාවගේ අිලාශයන් මොක්ද කෙනනෙක න්ට ගැනෙන්නේෙනෑ. නි ගින්න නික කල්ලියක් වගේ ඉන්නේද. ජනතාවකින් ඇත්තලලා ඉන්නද උන් හිතාගෙන ඉන්න. උන් කියන ඕන දෙයක් මීට අවුරුතු තුන සතරකට කලින් වගේ මිනිසු කිි නොයක කිය. මිනිසු පිළි ගන්නවා කිය. උන්හිතාගෙන ඉන්න තාම හිතාගෙනින් න්නවා මිනිස්සු කියලක කියන්නේ. පෝට්ටේ පෝට්ටුවත් දැන් සීට අනු පහක්ම. මු කම්බ හොරු කියලා පිළිගන්න මු අම්මු කුපාඩි අම් අම් මදාාවවි කියලා පිළි ගන්නවා. මු තාම හිතන්ගඉන්නවට ඒකාලෙ වගේ මිනිස්සු මේ කියන්නන්නේ උන්ගේ සාක්වවෙන්න බ්්‍රොයිලර්ල කියලා. බ්‍රොයිලර් ෆාර්ම එකක් කැලුම් තාම මේ හිතාගෙන ඉන්න මේක එන්සාතමයි ඕෝ කියන්නේ. අරුව එකෙක් ු අරගලේ අරු අරගලේ එ මේ රටේ ජනතාවට දැන් තේරුම් ගෙන ගෙගිය දෙයක් තමයි තේරුම් යන දෙයක් තමයි අරගලය අහෙන්න්න විකල්පයක් නෑ. ජනතාවට ඕන කරන්න පොපිවුල සවරණිටියක. ජනතතා පරමාධිපත්්‍ය පෙන්න්න නම් ජනතාව පර්බහි ඕනේ කිය තව තවත් තවතවත් පෙන්නුම් කරමින්ඉන්න. ඒක තවත් පෙන්නුම් කරනවා. හරිනං ජනතාවෙනුවෙන් පෙනීන්න ඕනෙ ප්‍රදාන විපක්ෂේ. එපක්ෂේ භූමිකව තමයි. පක්ෂේ භූමිව තමයි නතාව රකගැනීම සඳහා සටන් කරන එක. පල්ලිමේන් තුවේ වගකීම එක විපක්ෂි න අපි හැ පක්ෂණනායකවරයා කියනවා. අපි තමන් කෝල් එකක් දුන්නලු ජනාධිපතිවරට ජතිපතිවට කෝල්ල එකක් දෙෙලකවල් අපි සම්මුතිවාදයෙන් කටයුතු කරමු අපි සම්මුතිවාදයෙන් කටයුතු කරන්න නම් අර මාබැංකු පනත තිිකතවසකට කල්දාන්න කිය. බැ න් ිදවසකට කල්දැමත් අපට සමතියකින් වැඩ කරන්න පුුවන්කිවලු. උම්ිකම් මේ හරියට නික කදක් විලිලා විලිලා විිල්ලා තටමලා තටමලා. පටි මී පැටියෙක් බැදුව වගේ කතාවක්නේ. පොටි නිකම් මී පැටියක් ෙදුව වගේ කතාවක් කදක් විලිලාල විලිලාලා. නොකත්ද මේ රනිල් වික්‍රම සිංහලග දනගහලා. රනිල් වික්‍රම සිංහලග දනගහලා තමන්ගේ ආත්නයම පාවලදීලා. ජනතාවම පාාවලදීර ජනතාව තමංග පත් කලති නෙති. ේරටයි ජනතාවගේ අභිලාශයන් යෝජනය කරන්න. මේ රටම සම්පූර්ණයම IIMF උගුලට හිර කරලා. IIMF නය උගලට හිරරලා හිරරලා. රීරි මාන්සේම හූරගෙන කන. මේ රනිල් වික්‍රම සිංහ සහ වික්‍රමසිංහ රාජපක්ෂය යුන්ටාව ඉස්සරහ දනගහල කියනවා? අපිට දෙන්න පොඩි දෙයක් ඒ දවස් කීපයකට මහාබැංකු පනත කල්දාන්නලු. හ මහාබැංකු පනත ඉතින් දවස් කීපයක් කල්දාලත් කරන ම බැංකු පනත සම්ම කොරගන්න එකනේ. දවස්කීපයක් කල්දානවයි කියලා කියන්නේ නොකදද. මේ කාටද මේ බොරු කියන්නේ. මහාබැංකු පනත කල් දැමීමෙන් වෙන්නෙත් ආයි දවස්කීපයක් ගිල්ල මහාබැංකු පනත කාටවත් නොදැන හොරරහසේම දැ මේ හදන්නේ. හොර රහසේම මේ කල්ලියට මේ යුන්තාවට සම්මත කරගන්න පාරක් අදනක. එහෙම නෙම යිඉද. දැ මේක මනේද කලේ අර පුළරෘත්තාපන පනණත කියක පුුණළුරෘත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන්නැතුව හිමීංසලේ අකුලගෙන ඊට පස්සේ මාසයක් දෙකක් විතර ගිල්ල හිමීන්සරේ දහපාලොස්තනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවලේක දාළ සම්ධ කරගත්ත. සම්මධ කරගත්තා. ඒ කොතරම් භානකකත්. ඒ සම්මත කරගත් අප රෘත්තාාපන පණතකන්නේ කොන්සන්ේෂන් කෑ් හදන එක. මිනිස්සුන්ව නාසිවාදී සිරකඳවරුවල හිරකරන වගේ කොන්සන්්‍රේන් ෑ් දන පනත. එතු ඒ පණත සම්මත කරගන්න වෙලේ පාල්ලිමේන්තුේ පහළවක් විස්සක්විතර හිටිය. රටකමේතරං අඳුරු යුගයකට රට ගාදයක ගෙන න ැසිස්ට. නාසිවාදී රටක් බවට පත් කරන ඒ පනත සම්මත කරගන්න වෙලේ කතා කරන්න විරුද්ධ වෙන්න විපක්ෂයක් නෑ. ප්‍රධාන විපක්ෂය නෑ. විසිපහක්තියක් නෑ. උන් ඒක සම්මත කර ගත කල්ලිය යුන්ටාව සම්මත කරගත ඒ වගේ වැඩක්තුමයි මේ කරන්නේ යන්නේ. දැම් මේ මේක ටිකදවසකට කල්දාන්න මේ මාබැංකු පනත කල්දාාන්න කියල විපක්ෂය ඉල්ල හම ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායකවරයා ඉල්ලනොවායි කියන්නේ. දර පතල්ල ජනතා ද්‍රෝහී ක්‍රියාව. මොහොද මේ පනත කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම ජනතාවගේ ස්වෛරී භාවය සවරණිතියක. ජනතාවගේ ස්වෛරී භාවය සම්පූර්ණයෙන්ම කීතු කීතු කරලදාන මහ අද්‍රම පනතකට සම්මත වැන්න ඉඩ හරික ව කියන එක. මේ මහ බැංකු පනත කියන්නේ එක. මහබැංකුව ස්වාධීන කරනවාය කියන පනතපි පුුණා පුුණා පුන පුනා කියන්නේ. මේ හදන්නේ රටේ ස්වාධීනත්වය. අ සවරින් බොන් ගණදනුවෙන් ස්වෛරී බැඳුම් කර ගණුදෙනුවෙන්. මේරටේ ස්වයිරී සංචිතය මේරටේ ස්වයිරී භාවය නැති කරලා. මේරටේ සංචිත නැති කරලා. මේට සම්පූර්ණයෙන්ම අයෙම්ම එකෙකිස්සන දන්න ගහන බංකොලො ත්‍රටක් පවට පත් කලා හ සමානවම මේ කරන්න ඊළඟ පියවර මහබැංකුව ජනතාවට වගකිව යුතු මහා බැංකුවෝ ඒකෙන් ගදලන එක. නතාවට වගකිතු මහබැක්කුව ගලවන එක හදන්නේ. ගලවලා එක සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර ප්‍රාග්ධනයට කෝපරේට් කැපිටල්ලෙකට ජාත්‍යන්තර ප්‍රාග්ධනයට මේක පවරනවා. ජාත්‍යයන්තර මංකොල්ලකාරෙන්ට ් බලක් රොක් වගේුන්ට හැමිල්ටන් රිසව් වගේවුන්ට උන්තමයි මේවා ඊට පසේ අත්පත් කරගන්න ලෝකේම කළු කඩකාරයෝ ක් ොක් ගේුන්. සෝගන අපි නුදාලාලදීනවා. හැමිල්ටන් රිසෝ කියෙනැයි පෞද්ගලක කොම්පැනිවලින් තමයි රාජපක්ෂල වික්‍රමසිංහල බැඳුංකරවලින් සල්ලිගත්තේ. හැමිල්ටන් රිසව වලි. වාාිච වෙළඳ පොලින්, තරේ වානිි්ච වෙළඳ පොළවල්වල ආයෝජනය කරපු. එ කොම්පැනිි කාරයෝ තමයි ඊට පස්සේ අපේ මේ. අපේ මහබැංකුව ජනතාවටගේ ස්වෛරීත්වය සංකේතවත් කරන අපේ ස්වාධීනත්වය සංකේතවත් කරන නතාවට වග කියන මේ මහබැංකුව අත්පත් කරගන්නේ මෙන්න මේ ජාත්‍යන්තර මූල්්‍ය ප්‍රාග්ධනය. මේ කැපිටාල් එක. තු ඒ දවස් කීපයක් ගැනල්ලා ගෙනනල්ල සම්මත කර ගන්න දවස් කීපයක් ප්‍රමාද කල්ල සම්මත කරගන්න එක තමයි දවස් කීපයකින් මේක ගන්න කියලා නිල් වික්‍රරමසියක් සම්මුතියකට යනයකද විපක්ෂය වගක. නොදකින් මෙහෙම විපක්ෂය. විපක්ෂය වගකින් මේකද. විපක්ෂයට තියෙන්නෝන මේ වැේ ජනතාවුවෙන් පෙනී නිසා අපිට පේනවා අපි කියන්නේ එකයි. මෙන්න පාර්ලිමේන්තුව. මෙන්න පාලිමේන්තුව මේ පාර්ලිමේන්තුව තවතුරට ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුව නෙවෙයි. ජනතතා ිලාශ නයෝජන ක ාලිමේතු ක් නෙවේ. මේක සම්පූර්ණයම කබාල් එක අපි කියන්නේ කබාල් එක මේක සම්පූර්ණයෙන්ම මේක කබාල් එකක් ස්ටඩිෂ්මන්ට එක අතට අතේ තියෙන්නේ මේ කබාල් එක අතේ තියෙන්නේ මේ ගොල් ඔක්කොම එකයි මල්ලි මේ කබාල්ලෙකොක්කොම එකයි එක දැම් පෙන්නල තියනවා මේ ජනතාව ඉදිරිී මාස දෙක තුන ඇතුළත මුණ දෙන සියලුමු පද්‍රරෝවලට අපිට පේන එකකි එක. මිනිස්සු මරණය තෝරගෙන තියෙන්නේ මතකතියාගන්න මිනිස්සු බෙත්වෙනුවට මරණය තෝර ගත්ත කාලකන්නේ රටක් පවට මේක පත්වමින් තිෙන්නේෙ. වේල් තුනක් බෙහත්මන මිනිස්සු එක්ක වේලායිබොන්නේ මේ අපිත් එක්ක කියල තිී නවා. දිය වැඩියාවට වේල් දෙ එකක් ගන්න ඕන එක් වේලා ගන්නන්නේ. එක්ක රටක් කෝව්දේ මට මින් ගන්නමන. පිතා ලද ෙත විතරයි ගන්න වකු ඩුවලට දෙන ෙත් තුන්වරුව ගන්න ෙත් මිනිසුගන්න්න එකකවරුුවයි. පිළිකාවට බෙත් දුන්ාවම මිනිස්සු පිකාට දවසට ගන්න ඕන්න ඒ එන්නට දවසට දෙකක් ගන්න ඕන්න මිස්සු එක දෙකට බෙදල ගන්නේ. කැන මිනිස්සුන්ට මේක දරාගන්න බෑ. ජාත්‍යන්තර් සමීක්ෂණයකෙන් කියයනවා ලංකාවෙේ බෙහෙත් වෙළදාම සීයටට විසිපහකින් පෞ්ගිය මාසතුනේ අඩුවෙලා ඇයි මිනිස්සු නිරෝගීන්ද නෙේ. නිු බෙදත්ගන්නේ නෑ. මිනිස්සුන්ට බෙත්ගන්න සල්ලි නෑ. ඒවනුවට මිනිස්සු මරණ යතවරගෙන තියෙනවා. ඒවනකට මේ ඒවනට මිනිස්සු මරණය ොන්න තරම් කාලකන්න රටත්ද මේක. මේක රටක් කියන්න පුළුවන්ද බං. අපි හන්න මේ පැලැන්තිීන් බාලෙක හන පාර්ලිමේන්තුවට ගහිල්ල මුං කියයනවා අපේ ගෙවල්ටික ෙඩුවනේ? ක පින්දනවා අපි බංකොත් කර ට මුන් පින්දන පාර්ලිමේතුයි. ගෙල්ලටි අප ගවල් ඇඩුවනමු මතක තියහාගනිඉල්ලා. බල හරිනම් මැයි නමවෙනිද. මේ කබාල් එක ගෝල් ෆෙස් පිටන යට කියලව අරගලේ හිටපේවුට ම තියල වඳන්න නඕන. මො උං අද ජීවත් කලා ඉන්නේ ඒ අරගල එවුන්ට තිබිච්ච ඉවසීම නිසා අඳක තියාගන්න. මොක මේ වගේ රටක් විනාශ කරපු රටක් බංකලොත් කරපු දූෂිත, අදම පාලකයන්න. මිනිස්සු ිහි පිට තිබෙනෑ. පදකතියයි ඉතිහාසේම. ඉතිහාසයෙන් ඔප්පු කල්ලදේ නො. සියලු ජනත අරගල වලදී. ජනතාව පලා පෙලපු දූෂිත අදම පාලක පලන්ති ඒ බාලක පැළැති වල ජනාව දඩුවන්දුන්නේෙ කොහොමද කියනෙක්. අතීතේ ඉතිහා ඔප්පු කල තින ප්‍රස විප්ලව මෙරිකානු විප්ලව එංගලන්ත විප්ලව ොිව ක්‍රොම්බෙල්ල ඉදල ්‍රංස විප්ලවවල ඉඳල ස අන්තිමේදිී මුභාරක්ලට. ගඩාිල අත්වය චිරණම පෙවුණනේ. මිනිස්සු පාර්ත බැහල සටන් කරන්න ගත්තට බස්ස. ඒ ත්ත්වයට ඒ තත්ත්වයකට නොගොස්. අවසානයේද මෙහමත් උන්ට දැංගවිල්ල පාර්ලිමේන්තුව කියන මේ ගුප්බය මේ කතා කරන්න පුළුවන් ගුණේ. හැරගලකාරයන්ට පින්සිද දෙවෙන ඉනිස මල්තියල ගැඳහ උන්ද. මුල්ලු රටම බංකොලත් කරලා හාල්ලටයක් හොයාගන්න බැරුව. පෝලිං වල මැරණ රටක් පවට පත් කල මුස්පේන්තු රටක් පවට පත් කල්ල තාමත් උට යයාතින් ඉන්න පුළුවන් උනේක තමයිළ අරගලකාරට පින්දන්න ඕනේ. උට නිකන්ට නි කොකාපෙන්න්න නම පාර්ලිමිේන්තිය වර ප්‍රසාධදවලට ඇයට වෙලා. උට මල්තියල වැඳහල්දම් බලා මේ විදියට මල සවයිවෙච්චේකට. එනිසා මේක අපිට පේනවා ජනතාවට නැවත නැවතත්. මේ රටේ ජනතාවෙනුවෙන් පෙනේ ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ. යෝජනයක් නෑ ජනතාවගේ ජීවිතවලට අත්වෙලාති න මේ ඉරණම. ඒක දැකද දැක රට ටික ටික ස්ථාවර වෙනය කියලා කියන්න පුළුවන් විපක්ෂයක් ඉන්නවනම්. උට විපක්ෂයක් ල උට මනස්සෝ කියන්න ද. වික්‍රම සිංහරාජ පක්ෂාලි පහෝට යුටාවගැන කලුතෙන් කියන්නක් නෑනි. අප ොට් ි කනොට බොටු ිකනුව එකක සම්මුතිවලට යන්න පුළුවන්ගේ ු ඉන්නවන උම් මනිස්ුනෙමි. උන්මිනිස්සුනෙමි. හෙනිසා මේ මොහොතේදී ජනතාවට නැවතත් සිදු වෙන්නේ අරගලයම තමයි. අරගලය හැරවෙන විකල්පයක් නැවත නැවතත් නැතමෑය. ඒවගේ අපි දැක්ක විපක්ෂය නියෝජනයකන ආචාරය ර්ෂද සිල්ලුවත් ඊයේ පාර්ලිමේන්තුවයි අන්ඩනවා වගේ. ඒ දුකෙන් බයාදුුවහි පාර්ලිමේන්තුවේ කතානායකවරයට කියනවා. ඇයි ඒවා කෝප් කමිටේ සභාපති කරන්න ඇත්තේ. යක මට ආර්ථික විද්‍යා දැනු මත් තියනවා මම ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් ඇයි මට අවස්ථාවක් දෙන්න ඇත්තේ. මට තියෙන අවස්ථාව ඇයි මේ වෙන විපක්ෂයා අයට ඔයා කෝල් කරකර කියන්නේ. එකම පොටකෝල්ල එකට වැරදි. මටන දෙන්න ඕනේ මටන දෙන්න ඕන කියලා. අපි ටන තියන්නේ ර්ෂ සිිල්ව වගින්. ඔයා හිතාගෙන ින්වාද මේ පාර්ලිමින්තුවක් කියලා. අපික යහන්නේ තමුන්න ඇැත් හිතාගෙන ඉින්වද මේ පාර්ලිමින්තුක් කියලා ඔය කතා කරන්න කතානායකට කියලා. කතානායක නෝජනය කරන්න පාර්ලිමින්තුවයි ජනතා නියෝජතයන්ගේ සභාව එ සභහාව සභහපතිවරය කියලා හිතන් ඉන්න ඔය කතානායක කියන රාජපක්්ෂලගේ කතානායක රාජපක්ෂලගේ කේවට්ටය මහින්ද ආ අපාබේ වර්ධන කියන්නේ ඒව කථනායක කිය හිතාගෙන ආචාරය හර්ෂ සිල්ල ෙන මටයි යක ොදන්නෙක අන්න නොන ග. මේක ඉන්නද මන්ත්‍රීවරෙක් වෙන සුදුසුකන් තියන කථානායක වරය වෙලා ඉන්නන්නේ කර කතානායක මක් නෙමයි මං හිතන්න සමුපකාරක බඩු කිරන්න සුදුසුනෑ වූ ඒකව කථනායක කියනවා. ඒකට දක ඉල්න්න නෝප පිටේ සභාපතිකම් හිතාගන්න පුළුවන්. ඒ වෙ ජනතාවක්ක සටන් කරන්නතු පාරටවිල්ලා මේ කතානායකගේක පුස්නාාම්ුව කිස්සරහට විල්ලගේ න මටයි ඒක දෙන්න ඇතික අන්න්නනවා හිතා ගන්නක මුන්ගේ තරම ඇත්තතම මුගේ තරම දැම පාලිමේන්තු ඉන්නෙවු දැන් ඒයේ ප්‍රශ්නයක් ඇවු හම අපි දක්කර ජනතතා මයක්තුම රණන්න ප්‍රශනයක් අනවා මේ තෙල්ලමතිගෙන් සිංගපූර් සමාගමක්ක් එක තුවෙ නටපු නාඩග ගැෙන. මේ මනිස්සුන්ට තෙල්ටි ගන්න ොලර නෑ සතයක් නෑ. මිනිස්සුමේ ොල්ලරට එකක බෝම ොල්ර් යාන්තන් එකකාගෙන් නයිවෙලා නය වෙලා නය වෙ නයි වෙලා තෙල්ික් කරග නව තෙල් ගන්නන්නේ කෙනනුත් ොක්ද දාන ජිල්මාට්කක් දාන ය කියලා ප්‍රශ්යක් හනව පාර්ලිමේතුේද මෙම ප්‍ර්නයට උත්තර දෙෙන්නේ නෑ ජනතාවගේ ප්‍රශ්නයට පැෑ උත්තර දෙන්න ප්‍රශ්නය හානකාගෙන් හනෝ මැයි තිනයට සැනක ගෙනනාය කොහොම කෞත සල්ලි වීදන් කර ඒකේ තික පලලහනෝ. ප්‍රශ්නයට උත්තරදී හන්කෝ. න තරම පේේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ න. ඒගේ ප්‍රශ්නහනකා මුදුදාලද ඉන්න ප්‍ර්නනාහනකා මාලදාලද ඉන්න ප්‍රස්නහනකා කරාපු දාල දෙන්නේ දට්ටික ස දට්ටික කල්ලුද ඔන්න ඕවහන්නේ. මේක පාලලිමේන්තුව. ඔන්න ස්ථාවර වෙලා ඉන්න එක ඔ වික්‍රමසිංහ රට ස්ථාවර කරන්න ඇන්න වගේ කම්බ හොරුත්තක් එකතු වෙලා. උන්යක් එක තුරත්ව සම්මුති හදාන්න යන්නන්නේ ප්‍රධානව පක්ෂය? හොරු ඉන්න මේ ස්ථාවරකල් අපිව බලපල්ලටල ජනතාව දවසෙන් දවස වලපල්ලටවල ස්ථාවර වෙන්න උන්. දැන්ර එක්්‍රස් පල් නෞකාවල් අපිට පේවා හතර වටේ හතර වරංගහලා ආයි මේක හොරු ටික ගලවගන්න හදන්න අපිට පේවානෙක් මේ පතලවන වික්‍රමත් මේ රාජ පක්ෂල කියන්නේ හතර වරංගහන් ඔය වගේ බොරු කරන්න රට පටලවන්න කම්බ හොඳම ඩයිල්ටික රාජපක්සලා මේක හතරටේ යව අපිට පේනවා මේක අන්න වාර්යෙන්ම මේ හොරකමයිනුත් ගැලවෙනවා. මේ වන්දි ලබා ගැනිල්ලත් මේක හතරරටේ ඇවල මේක පටලවල මේ සල්ලිටික පිල්ලි හනු. මේකට ලැස්තිවන්. එැන් අපි දැක්ත වික්‍රමසිංහ ජනාතිපති වෙච්චි ගමන් මේ අර ජපානෙන් ජපනෙක ජපන් ජපන්ු මේකට ආදර මුගනුත් කොම සිල්ල ප එකකිට. ನಲಿಂದು ವಿರ್ಯ ಕಲ ಮರ್ನೆ ಮಿನಯನಿ ದಾಸ ಜಾಪಾವಿ್ ಮೇಲ್ಕಂ್ಲೇನ್ಕರ ವಮರ್ನಯಕಲ ಮೂ ಹೇತ್ನಿ ಹಸ ೆ್ಗೆ ಯಹಾತಿಗಿ್ನು ್ನ ಪರ್ಲಿಮತು. ನ ಪಾರ್ಲಿಮೇಯತು. ನಗರ ಆಮಾನೆತ ಕತಾರದ ಮಂದನ್ನೆ ವ್ಯಾಪಾರಿಕೆ ಕಾಯೋಜಗಕೆಕ ಹುಟ ಗැಹುವ. ಎಮಿನ ಫ್ಕ್ಟ್ ಯ್ ಹಲ ಯನಗ. ಾಯನ್ನು ಗಾಪುಕಾಿ್ನು. පාල්ලිේතුව යි වර ප්‍රසාධයට එෙ චන්දි පාඩ්ඩාන. ඔන්න පාර්ලිමේන්තුව අන්න ස්ථාවර වෙලා ඉනෙවු උන්තම ස්ථාවර වෙලා ද ස්ථාවර ච්ේ උන්තම දැංග අපපි දැක්යියේ අ සමාජ ක්‍රියාකාරයකයෙකුට දානවා. ඔන්න ඔන්න වික්‍රම සිංහ රාජපක්ෂ අලිපොට යුන්තාව ස්ථාවර කරලා තියනෙවුම් අර පරන්න පාදට පැලන්තිය. අ කබාල් එක නැවත නැවතත් පාරටවෙල්ලා උගේ පාදාද වැඩටික කරන වන්න ස්ථාවර කරපුයුම්. අපි එන්න එන්න වලපල්ලට යනවා. දගස් දේකට කලින් විදේශ ලෝක හාරමුදල නැවතවතාවක් නිකුත් කරනවා රතුනිවේදනයක්. ලකාව ලස් ජනරේෂන් එකක් බවට පත්වෙනවා කියලා. ලස් ජෙනරේෂන් එක. ඒකන ලංකාව ආහාර ගන්නේ එක. එන්න එ ආහාර ගන්නපුළුවන් මධ්‍යම පන්තිය පබා ආහාරවේල් තුනගත්තා. ඒ ආහාරවේල් තුනෙනුත් ඒ ගන්නේ ඉතාම අඩුවෙන්. එකෙන් අවශ්‍ය පෝෂදායි ආහාර නොගෙන යන්තන් නික අපි ආහරවේල් තුනම කෑවායි කියනක් පෙන්නන්න විතරක් කන්නේ. එන්ස ඉතාම මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ ග්‍රාමීය ප්‍රසුවිමක් ග්‍රාමීිය ප්‍රදේශවල දරුවන්ට ඉතා දරපතල මන්ද පෝෂණ දදුරක ක්වෙලා න නිස එක ලොස් නේශන එක අපේ අනාගතය හොදමදේ දරුවන්ට ලැබෙන් නෝනේ. අපේ අනාගතයඒ දරුවට ලැබෙන නෑ පෝෂතදා යාහර වෙලා ස්කෝලවලට ගැහම ප්‍රිසිිපල් ලැත්ති කියන්නේන හැල්ලු. කියන්න බෑ පලිගනී කියලා බැ කියවල ලමයි වැටෙනවා ළමයි එන්න නැ. ළමයි ද්‍රපව්තවා ස්කෝලවල එන්නෙ නෑ. මේ අපේ අනාගතය අපි ප්‍රපාතයට උම්ස්ථාවර් වවා. ස්තාවරව වෙන අපි ප්‍රපායට වැටන තවතව. තවතවත් බේට්ටික නෑ නැ ස්පිරිතාල නිකන් යනෙ අම්බලං වලට ඉස්පිරිතාානය අම්බලං වගේ. ඔ වහන්න බැරිකමට තියන්නේ. දැම් මේ කරන්නේ රටේ සුපසාධනය කප්පාදු කරන්න ඔය අයිF එකේ වැඩපිළිවල අයිF එක යෝජනා කරන්නේ සුපසාතනය කප්පාදු කරපන් රාජ්‍යවියතන් කප්පාදු කර පන් කියන එක අ ැ පිලිවල පලාෑනක්. ලනක යනය එකක් මතක තියාගන්න අයිFF එක තමයි මේ වැඩක් කළේ. අF එකට ඕන කලා අයිකට ඕන කළක ඩිෆෝල් කරන්න. මේක සම්පර්යෙන් ඩිෆෝර්් කල්ලා මේ බංකොලත් ක අපියෝ දනගස්සල ඊට පස්ස කි සියලු කොන්දේසි අප මත පටවන්න අපිනිකම් ඔලුුව පාත්කරකත බැක් බැලය බට පත් කලේ තම අය එක කෙරුයි. එක තයි ගෝටාබේ රාජ පක්ෂලලාක් කෙරුයි පලෑන්. ර විමල් විරන්සේ ඒ පෙනෑ. අයකට අනක ැන ප්‍රශ්නයක් නෑයකට. එව්වා පහෙන්නේ නෑ. හිම රනිල් වික්‍රාසිංහ ද වීරක්ල මිනි රිකා අමරිකාව රණල් විික්්‍රමසිංහට රද්දයිු. කා කියන්නේම ම අනනි විික්‍රරමසිංහම ඔක්කෝ මුන්ගේ පලාලෑන් කරන්න. අයF එක ප්ලෑන් එකට මේ යන්න සුපසා නය කප්පාතු කොල් තින්න. තැන් සම්පූර්ණයෙන් අප රෝහල් පද්ධතිය මේ ගොල්න්ට ඕනෙ කනවා අකර්මණන්න කළ මේ රෝහල් පදධතිය පෞද්ගලික කරණය කරන්න. දැම්මම කියෙනන්න මේ කැිනට මන්ඩල අනුමැතිය ලබාදී තිනවය කියල ම රෝහල පෞද්ගලික OපCD පෞත්ව කෙන යන්න. සල්ලි වලට බෙහෙත් දෙන්න අන්න. ඊට පස බෙහත්වයෙන්නේ ප්‍රයිවට් ඕපඩ එක අපේ පොද එකේ ජනතාවට තින් OPDඩේ ෙත්න ඔන්න කයිවෙන්න ගහට ප්‍රරි් කර මද හරි රක්ට බම්බුව ලෝකෙ සමික්ෂන කලති මාස දෙක කලින් ක්ස් ර්ඩ් විශ්ව විද්‍යාලය ඔය ප්‍රවටයිස් කහ මොක්ද වෙලා තියන්නෙ දැ ගක්ය කියෙන හොඳද වැඩ පෙට්‍රෝලමක කරපුදින්. හගක්ක මාර ඉවිදිර කිබත් කරනවා ප්‍රවට් කර පන් කියලා ඔච්චර ලකුට දගලන්න පා. ප්‍රයිවෙට් කරපුහම විදුලි බල මන්ඩල ටෙලිකොම්ම එක ජල මොනදේ වෝටබෝඩ් එක මේවා කරපු ගමන් වෙන්න අප. පහලම ජනසමාජයට ලබෙන සේවය නැතුවේ නො. උන්කරන්න ඊට පසි පිස්්නස්ස එක. පුළුවන් තරම් මෙයි මිල වැඩි කරනවා. තරඟකාරී රිදියට වැඩි කරපු ගමන් අපේ ජනසමාජය පහලම ජනසමාජය ඒ පරිභෝජනය කරනම්. ඒඒ සේවාන්න ඔවුන්ට ලැෙන්නේ නෑ. ඒවායි ඔොන් ඉවත්වවා. ඒව උන්ට නැතුවල් දැනුත්තේකයි. දැනුත් ඉදුලයේ පරිභෝජනය කන විති පේරනි. අන්න ඒවතමයි වෙන්නන්නේ හැන්නේ. කැයිෙන් මෙසගේ. කොන් දේ. තර මේවා දැ දැක දැක්ක නිහඬව සම්මුතිගහන වනන් කවුරුහරි මේ අදම පාලකයත් එකත්. මේ විත්‍රම සිංහ රාජපක්ෂ F ියුන්ටාව. දැන් තිෙයිF රජීම එකක් එක. අ එක වැේ දැන් අයිF එක දෝමනා කලා පාර්ලිමිේන්තුව සම්මත කර ගන්න. අන්න එක සම්මත කරගෙන එක දැන් නීතියක්. එක තයි ලෝකෙම ගැන් භයානක භයානක තත්ත්වය. ලෝකයම ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥන් කිව්වේ මෙක ඉතාම භයානග නිදසන. ද ලෝකයේ හිට පස්ස කියන්නේ අයම් එ එකට උමනා කරන නීති පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න එත කොට එක නීතිය. ඒවාස කවුරරි පාට පැත්ස හම පාර්ලිමේන්තුවෙන් සම්මතවච්ච නීතිකට එෙහිවා ගියයි කියලා මර්ධනයට යනවා. ඔන්න දැන්තින අයෙෙන්ම ෆ්‍රරජීම් එක. ඒ හැනට රට ඇද ලදා නිටීපු විපක්ෂය අට වහගනට මොවි පක්ෂ සෙවල විදියට මගහැරපුවිපක්ෂයත් මේ රට තත්වන ඉරණට වග කියන්නෝනේ. මේරටලත්ව නිරණට වග කියන්නුන. නිසා අපි මේ රටේ ජනතාවට අවසාන වශයෙන් කියන්නේ. අපට ඇත්තේම වික්ම විකල්පයයි. ඒ ජනතා පරමාධිපත්ය පාරට බැහලා අපි නැවත නැවතත් පෙන්නුම් කරේතුයි අපේ ජීවිත රැක ගැනීම සඳහ.සාරගලය මයි. අරගලය මයි. ඒසා ඉදිරි මාස දෙකතුන ඇතුළත. රට අනිවාරයම නැවතත් බංකොලොත් යැයි ප්‍රකාශ කරනවා. පොද නය දෙන්න විදිා අපි නායගවන්න විදිාක් නෑ කොහොද අපිට නයගෙන ඩොල්. දැන් අප නයගවන්න බැදිල තියෙන්නේ. එකදම ඇියික කර යම් එකැවිල බරගත්තය අපිව නෙමයි. නයකරුවන් ලෝකයේ ප්‍රගතිශීලී ආර්ථික විද්‍යාඥව එකසි අසුවක් අත්සං කරල කිව්වා නය ප්‍රථව්හ ගත කරන්න නෙමෙයි. ලංකාවේ නය කැන්සල් කරන්න කැන්සල. ේ කැම්සලන එකක් කර පොි පහය න මේ කිව්වේ. ප්‍රබාත් පත්නායක් වගේ නොම් චොම්ස්කි වගේ අය? මේ අය තමයි කිව්ව කියල යානිස් වර්තාාතිස්වැනි අය ඒගොලක ඩෙප් කැන්සලේෂන් එක කර රට අමාරුව දහ එපා මෙ අයගත්තේ මනිසුන්ට නෙමේ හොක කරන්න ගත්ත නය හොරුන්ට නෑ දුන්න නම් අයියම් එ එක එකයි ලෝක බැංකුවයි අනෙක් සියලු ජාත්‍යන්තර ආයතන හොරකන් කරයි කියලා දන්නවා නම්. ඇම හොරුන්ගේ පිටාවන මනිසුන්ට නග වන්න කියන්නේ. ඒ කැන්සල් කරන්න රට ආදරය නරේ රට ඩාදරයනම් කරන්න ඕනක කෙරුවයි නෑ. අයියම් එ එකක කරේමකක් දේවනට තවනනායක් ද අපි නයගගේ හිර කරලා ගැන් අයගවන්න වෙනවා. කෝන අයගවන්න අපිට සල්ලි. නායගවන්න සල්ලි නැතිනුවට අපිට අආයි පාරටන්නවා යි පෝලිින් හදන අයි පපලිංගල මැරෙනවා. මේක තවත් තවත් වල පල්ලට යනවා ඒ නිසා සටනට සැරසන්න වෙනවා. ඒ නැව මේ පැලැන්තිය මේ කබාල් එක එකට අතියලා පරද්දන්න නැතුව අපිට නැවතත් හුස්ම ගන්න ලැබෙන සරගලයට ජයවේවා පිප්ලවට ජයේවා. පහු කිය නමේ කියන්නේ යිතිහාසික දවසක් ඒතමයි ඔබ හැමෝම දන්නකාරන්නේ රමේ රට ඇතුළේ පටන්ගත සාමකාමී අවිහිංසක අරගලයක් තිබුණ ආදර අරගලයකිල එක නම් කරේ ඒ අරගල තුළේ ප්‍රච්ඩක්ය තිබුණ නෑ ඒ අරගලය ඇතුලේ. කිසිම දවසක හිංසාාවක් තිබුණ නැති අරගලයක් මේ අගල විදත්්‍යය අරගල බාට පත්තෙලා ුණ ෝකේ ආදරය කර අරගල එබා ප පත්තලා තිබන මු රටම මේ අරගනය ගැන බොහොම ආදරයෙන් කතා කර ගැන බොහම ගරු සරු ඇතුව කතා කරපු අරගල එබවට පත් වුනා හැබැයි. අපි දැක්කම් මැයි නම්ම වෙනිද ඒ අරගලයට අර බුදු හාමුදුරුවන්ගේ කාලේ නාලාගිදී ඇතාාට රාගලපෝර ගෙනල්ලා බුදු හන්දුරුවෝ ස්රාට හෝවගේ තමයි අර. ගේ පක්කට ගැෙල ට ක්ඩ ොඩදී න් කොපිරල ගොල් ේ එකකට ඇවලලා ඒ අහිංසක අරගලකරුවන්ට පහරදුන්න. දැන් එතකොට මෙයි නම වෙනිද තියන ප්‍රධානම දේ තමයි අහිංසකව හිටපු සාමකාමීව හිටපු ආදරයෙන් අරගල කරපු විශේෂයම නිර්මාණ ශීලීව අරගලය කරපු ඒ අරගලකරුවන් සියලු දෙනාම. ඒ අරගකරන් සියල්ට පහරදලා ගහවර වෙලා. සම්පූර්ණම මහජන කැලදිබීමක් කරපු අවස්ථාවක් තමයි ලංකාව ඇතුළඒ අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේදී. මේ රටේ පොලිසිය මේ අගල්කරුවන්ට පහර දෙනකොට බලං හිටියඒට උදව් කර. එකකතම මේ රතල කාරය වට නීති රක්ෂා කල්ල අරගලකරුවන් අවන්ස කරගල කරන්න බේගන්නන අවස්ථාව පොලිසිය ඒ අවස්ථාව වෙ නීති අත රගෙන ්‍රියාත්මක වුණේ නෑ. ඒ පැත්ට රක්ෂ හමුද පැත් අරගල කරුවට පහර දෙන්න ඕන කරනවට ිටාව සැකසවා. අරගල කරුවට ආරක්ෂාව නැතූගියා. අගල බිවට නමවෙනිද ඇල්ලා බී ගත් මැරයෝත් තක්කඩ ටික දේශපාලක්න හිචයි යටක අරගලයට පහර දෙනකොට මෙරට පුරවශ්‍යය වනෙන් ආරක්ෂාවටින නීතියයක් කොද හිටියේ. ඒ කිසමගෙනෙක් නැතින්ද තමයි අවසානය අපි දැකිය රට පුරාම මිනිස්සු නැකිටි නවා. ඒකලේ මිනිස්ු ැිනිිච්ේ. මනිස්සු නැති න ැන හ ජනාව කැබීම කළේ කවුද එමගේ මිනිස්සුම අත්තරන් ගොඩ ගන්නන්. රටේ මහජන කැලබීම කරාන්නන් ඒ මහජන කැලබීම කරබ මිනහ තමයි අත්තර ගොඩ ගන්නන් ඒ කන්ඩයම හැබැ ඒකිසිසමගෙනෙ අඩත් අද අත්තරක් ගොඩ අරග නහ. හැබයි අදස ම දෙදක් නීතිතිවරයා යම්බිධියක ප්‍රකාශයක් නිකුත් කල තියන එක ජාති්‍යන්තරැීම කලක්ළු ැල්ලමක් ලංකාවට. ඒ සම්න්දෙන් වහම ීතිය ප්‍රාත්මක කළ යුතුයි කියන කාරණයහෙම වෙනවාන අපි සන්තුූ සෑ හැබැයි අපක්ෂපාතිවේදිය යුතුයි කියන කාරණයම ඉන්නවා. අපක්ෂපත්මකද මෙච්චට කල්. පහුගිය වසර ගහිපේතු පුරාම සිද්ධවෙච්ච සෑම පරීක්ෂණයක්ම අපක්ෂපාතිව සිද්ධ වනේ නෑ පස්කු ප්‍රහරඉන්ද අනි සියලු දවල් ඇතුළේ දේශපාල පක්ෂ පාතිත්‍ය තිබුණ. ඒත් තමන්ට ඕන්නන උන් නිදහස් කර. ීතිපතිවරයා ප්‍රමග හිටපු නීති පතිවරු ඇතුළු සියලු නීති පතිවරු ඊට අමතරවා පලික්ෂණ කරපු ක්ඩයම් නිධරින් කරේ සාක්තිි හංගල ඒඕන කරන වුන් නිදහස් කල ඇරිය. අප දක් පහුගේ කලා අධිරන ස්සරහටගිල අධිකරනයට ීන්දවත් දැට පුලුවන් තට පත්රනෑ. ඒ සාක ඔොක්කම හැංගවා. එතකට අපි බලාපොත්වේ නොමේ අරගලයට පහර දුන්නයි. අය වෙනුවෙන් නීතිය ප්‍රාත්මික කරනවාන. ඒවිදි සාධාන විද නීතියක් ප්‍රාත්මකවර යුතු ක කිය එක. අපි දැක්ක ගො ඒ නමවෙනිදා සමාජ මාධ්‍ය ඇතුළේ ආන්ගුව ලොක්කු කැම්පේ එකක් කරනවා මේ අරගලයේ ප්‍රචන්්ඩ අරගලයක් මේක ප්‍රචන්්ඩ අරගලයක් මේක හිංසාකාී අරගලයක් ඇතුළ හිතිය පහර දෙන්න කඩල බිඳරදාන ගෙවල් ගිනි තියන එහෙම මැරයෝබි රිසක් වගේ එකක් කරලා මේ අරගයේ තිිච ප්‍රතුරූපයට හානි කරන්න උත්සා කරන්න හැබැයි මේරට සියලු පුරවැ්‍යෝ දන්නවා ඇත්තටම මේ අරගලේ පටන්ගත්තෙ කොහොමද කොහිද තිබුණ කිය කාරණ මේ මේ අරගලයට ආවේ පිටසක් වලින්වත් වෙන කිසිම සංවිධානත්මකෝ පු ක්ඩායමක්කාවේ නෑ මේ අරගලේ ඇතුල්ට. මේ අරගලේ පටන් ගත්ත මේ අරගලයට ආවේ මේ අරග ගොඩ ැගුණ මිනිස්සුන් ඇති පිච ප්‍රශ්නාත් එක්. අපි දන්න අපි කොහොම තෙල්පෝලිින්වල හිටී කියලා. අපි දන්න අප ගෑස් පෝලිින්වල ොමද හිට කියලා. අපිට මතකයි. ඒකාලි ෙේට ගඩ වර හිට පැට ඒකාල ඩ මි කොම තිබුණු කියන කැිදන්න. එතකොට මේ සියලු කාරණාත් එක්ක තමයි මේ මිනිස්සු අරගලයේදී සියලු දෙනා රට වටේ ඉතින්න හැමෝ එකට එකුතු වෙලා මේ සත්නට ආ. කිසම කරෙක් සංවිධානය වෙලා කණ්ඩාය වශයෙන් එකතුවෙලා ර්ගලෙටාාවනෑ. අසං විානම කොඩ මයි ගොල් ේ එකකතුන . අපි බාගි ත දෙකතුන අපි නොදන්න අපි ජීවිත දක්න ක ඩායමක් එතන්ද තම අපි අඳුනගන එකට ගඩ කරන්න ගත්ත එකට. අපි කියන්නේ මේ අරගලය සාමකාමීක පටන්ගරකට සාමකාමයෝ කරගැ ග මේ අරගලය ඇතුල හිිය මනිස්සු වෙරටේ ප්‍රශ්නැති බුණ මිනිස්සු. මේ ම මොවදකිවේ නොව ඉල්ලේ මිනිස්සු ඉල්ුවේ ඒවනට මේ මිනිස්සුන්ට වෙලාති අසාධාරණකම් මලින් එලිියට දාන්ඩ ඒ මිනිස්සුන්. අපි දැක්කා විිෂේ රටඇතු ිත දේපල ොමද දේශාලක්නෝ කීපදෙක් උන් දරප පෝල්ටි හිව ක් ටික එකතු කොල්ලකැෑවිකි. අපි දැක්කා අයින්ස් අන්සකමින් ගොවියන්ට මොක දුනේ කියලා පොහරටි ගන්න නැතු. අපි ටක් දීවලයින් ොකදදුනේ බෝමි දල්ි නැතුව. අපි ැක්කා කඩ කරන වෙහෝටල් කරන ව්‍යාලනකින්ට කොහොමද ුණේ කියලා ගෑස්ටික නැතු. තෙල්ටික නැතුව ඒ වාහන එල බුරිය දුරන්ට මොක දනේ කියලා පි දක්. අපේට ොලල්ටික හොහොම ගසාාගන වෙනටල්ල ැක කිින් වොට දාලදීින් කියන ක පිදන්න. මේ ංර්තනක සවර්ධනය කියල ොමට කොමස් ගල කොමස් ල මේ සංවර්ධයක අයරගන ගෙන සල්ිටික කොහොම කාවාාසිිය කරේගෙන කි දන්නවා. අපේ දරුවන්ගේ අනාගතය මං නාසකරේ. අපේ දරුවන්ගේ අනාගතය මොන් විනාස කල්ල කාවාසිනය කල කාලාකාල ඒ හොකන් කල්ලා බැංකවල දගන්නකොට රට මිනිස් ඉවසන හිටිය. තමන්ට පුළුවන් පුළුවන් උපරිම ඉ වවසගන හිටිය. නමුත් එක තෙකද ඒ මිනිසු තේරුම් ගත්තා අපි මේ ඉවසන් ඉන්න එක තව ඉවස හිදියොත්ය අපිට වෙන්න ො පස්සචනක. මේ තත්ත පත් එක එ හින්ද තමයි මේ සියලු මිනිස්සු පාට පක්ෂ ජාතියාගම්නතු එකට එකතු වෙලා මේ අරගලය කියන සටනටාව. දැ එතකොට දැන් ගොඩක් අය උත්සා කරනවා මේ අරගලය කියන එක කවරු හරි මෙහෙවඋපක් ද විමල් වීරවන්සිකයන්ක ජාති්‍යන්තරකු මන්තනය මේක ජාතති්‍යන්දර ඇමරිකාවි මේ ඇලේ ඇමරිකාව හිටිය ඉන්දියාව හිට අපි දන්න. ිසඉඳල මේක කුමන්ත්‍රනය කල රනිල්ලවගේන්න ඇමරිකාව ඉන්දියාව කුමන්ත්‍රනය කරා දැ ඔය ඇමෙරිකාාව ඉන්දියාවගේ කුමන්ත්‍රනයකට ක්ඩය හදු පාන්දුවඇත නිමල් වීරවන් සහිටය දැම් බරු ලිටාවට. දැම් බොරුවට එලියටාවට ගෝටල ඇමරිකාාව නියජිතෙක් වෙච්ච ගොටාව ඉන්දයානු ව්‍යපතාවද නියෝජිත වෙච්ච මහිදලව ගෝටලව ආරක්ෂ කරය කවුද. අපි මල් වීරංච තමයි. එහෙම ඉදලා දැන් අරගල ගන පොත්ලියන. ලත්තුන හිට අපි පොතක් ලිවනන් කමන්න අපි අරගල හිටි අරගලක අරගලයේ දී එල්ිය හිටුම් උන්ට හිතෙන මනංකල් විත දේවල්ලින් පොතක් ලියන. විමල්විට වන්ස යිට වැඩිය හොඳ හොඳ අතල් පොතක්තිනවා ලියාගන්න අර තමන්ග ගේතුනවිාග්‍රහල කොල්ලෙක් මැරුණි අන්න වූ ගැන පොතක් ලිවනන්ගන්නේ සම්බන්ධය ශසී මෙිය වන්සවත්ඇිතු කරගන දෙන්න සමකත්රවෙල ලිවනන්ගේමන්න හොඳ යිට වැඩිය හොඳ ගවේෂණත්මක පොතක් බවඩේ පොත පත්වේවා. ලිවන ඒවා හංගල මේ බුරුවට අරගලයේ තියෙන ඇතනට පිච් බරණැටි රන්ඩ මේ වෙන 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 දේවල් අරගලයට කා අර්ථ කත දන්ඩ ුත්සාාරන එතකට අපි දන්නවා ඇත්තටම මිනිස්සු අරගලය කරපු කරේ මොකටද අද වෙනවිට ර අරගල බර බොදචි දේ ලි්ට ලා තියනවාද කියෙනකාරන. ද අට බලන්නක අද ලෝක ලෝක බැංකවුව වාටාවෙන් කියනවාද වන වි දක්්ත්ක දුණ වෙලා. කබැකුවාර්ත්ාව කියෙන අදවනිට අපේ නටේ දුපත්කම යිය දෙගුණ වෙලක් කියලා. මෙරටේ ජනතාව තමන් අපේන මුදලින් සයට හැත්තපහක් වේදං කරන්නේ ආරවල්ට. උපේන මුදලින් සයට හැත්තපාක් ආහාරවලට වීදංකර අනිද්‍යවලට වේදන් කරන්න මේ හැකියාවක් නෑයට විසි හටක් මේ වන විට කණ්ඩ නැති දත්වයටට පත්තවෙමින් තිබෙන ක මේ කියන ලක බැක්ක වාර්තාවේ එකකට රනිල්රට හද රනිල්රට හද රනිල් ජයගත්තයිකොට නිල්ර දක්න ර ල්රපු මගලක්න රටඇතු රනිල් කරේ යිය දුන්න නයිටික ගත්තා අර්ග දදාවල ගෝම හද තෙල් පොෝලිින්ටික ගේෑස් පොලින්ටික නතිකරන යනවා හැබයි නි්පාද නාර්ථකයක් හදරනය අපි ම යැපුු මාර්තිික ඇතවවෙඉන්න. අපි තාම මේ කකාබිබවරන් අපට විස්පාදන කල ො රපේ ර්තික අපි හදලනෑ රටඇතුලේ අර විදේශ සංත සචාරගෝටිකයි. එඒ තර මේ තත්වට පත්වෙල ද. ඒත් උන්ට සංචාරගින්ට ඕන ඉන්ඩ පුලුවන් පරිිසරයක් අපි හදලනෑ. අපේ සංාක ව්‍යවාාල නග සිටරවන්න පුලුවන් හරිම සැලස්මක් ඇති පරිසරයක්ි හදලනෑ. එ එකකට රනිල් වික්‍රමමුසිග තව මාසාහයක් විර මේ ආතල්ල එක දීලා දීලා ඉටපස් අපි වත්නයක දළිවර වෙලා ආයතර පන්න තත්වයි පත්වනවා. රනිල්ට ඕනේ බඩුමිල අඩු කරලා මිනිස්සුන්ට කොහමමාල මම සහනදනවායි කිය දීලා. හාල්ටික් දීලා වෙනත් ආාරටිකක් ලක්ෂගානකට දීලිවල්ලා අයි නයවලින් ඊළකට ඒකම චන්ද කියලා ඒ අර සහඳ දෙන මිනිස්සු චන්දටිකාරගන්න. ඉලකට ඉන්දයා උත්සා කරනවා දෙමල චන්ද ඔලින්කෝ මින් රනි ලික්‍රම සිංහවා ගන්න. මේ ටික තමයි කරන්න ඒ අරෙන්න්න අපි නි්පාදන ආර්ථිකයක් හදලා මේ යපුම් මාර්ථිකෙන් අයින් වෙලා අපි මේරට ගොඩ නගන්න පුළුවන් පරිසරයක් හදන කිසිම සැලස්මක් මේ ආඩුවට නෑ. ඒ තමයි. ්ච කතාව. ඊළඟට ප්‍රසන්න රනතුග. ප්‍රසන්න රනතුන් ගම්පා ඉන්න අ කඳයි බඩයි විතරක් තියෙන ොලයක් නැති මනුස්්‍යයා ප්‍රසන්න රණතුංග කියනවා මේ අරගල කියලා ලොකොට කෑගැහුවට අරගලකරුවන්ට හරියට කොන්්ඩම් එකතක්වත් පාච්චි කරන්න දන්නයි කියලා. අරග කරුවට හරි කොඩම්ම එකක්වත් පාච්ි කර දන්නැ කියෙන ප්‍රසන්න රනතුන්ද පාලිමෙන්ට්‍රට කියවා. ම ඒක බිගන් වාම අපි ීන ප්‍රශ්නයේක. ප්‍රසන්න රතුන්ගට න පශේතම අපිටත් තියෙන. ඇත්තටම ඔය ප්‍රසන්න රන්තුගේගේ පවුන බලන්න අර්ජනටන්තුන්ග. ඉළකට රුවන් රටතුන්ග. ඊළඟට කෞද්ද නිශාන්ත ඒ මිනිස්ස ගත්ම මිනිස්ස ඇදග දට න්නවාෙ ප්‍රසන රතු තරනෙ ක්ප්න් කාරෙ මැරේක් ගේ ගම් පහට වෙලා න්න මිනිස්ුන් ේව ොර කා කකා. රජීර තුකට ොඩම්ම එක පාච්චි කරට හැකියාවත් තිබන දැනමක් තිබනං. අර අර්ජන නිශාන්ත ේ ඒන්න මේ සහොදරරි රුවන් වගේ ඉන්න සහදුරෝටික විතරක් ඉතුරු වෙලා අද ප්‍රසන්න නැතිවුණ අන ගම්පහටතරන් කෙලෙවෙන්න. ගම් පහහිටිතරක් නම අපට ආර්ථගේයටටත් ලොක සහනයක් මොකද කප්පංකාරෝටික් ඇවිල්ල ප රණතුන්ගල වගේ කපපංකාරු. අපේ රටේ ව්‍යාරිකින් පපං අරගන පපංරගන පපන්ගරන පි ලැකරල පහ ටි තවක් ව්‍යාපාරිකින්ට ගහලා අර මේ ඒ ව්‍යාපාරිකයට උමානේ ආයෝජකයවට පන්නල හරින්ද ගත්ත. එතකොට දැන් මේ ප්‍රසන්න රන්තුන්ගේ පාලිමේන්ට කෑගහනවා මට කප්පංකාරය අන්ඩ පා මම කපංකාරයෙක් නෙමයි කියන කාරණ. ප්‍රසන්න රන්තුකට අභියෝග කරවා පුළුවන්න. පාලිමේන්තු වරපසාගලට මවාවෙන්න නැතුව. ලි ඇවිල් පාලිමේත එියයි මයිකයකින් කියපක්. අධිකරන හම තීන්දත් දිීලනෑ මම කපංකාරෙක් කියලා අධිකරය නම් කරලා නෑ. අධිකරන්නේ මට කපංකාරයෙක් කියලා දඩුවම්දීල ඩඩගහලනෑ. අධිකරනේ ට අත්ති සිරදනුවමදදිලනෑ ම කප්ප කාරෙක් නෙය කිය එලිය ඇල්ල කියපක් ඇතුල කියන්නැතු. ඊට පස්සේ අපි පන්න අපි කරන්න පුළුවන් දේවා. කැන්ඩෙ ප්‍රසන්න අරතුන් කල වගේඋම් තාමත් මේරට පාර්ලිමේටයේ ඉන්නවා. ප්‍රසන්න්න රන්තුන් කියනවා මගේ දුවටගත්තගේ. ට හදු ගේ තමයිල තිබේ මේ නික තිබ නෑ මිනිස්සු මම් ප න්තත් ෙ එරහි මනස්සේ. හැයි ම කියන්නන්නේ ඒ තනට වැඩ කරීම බලග නායකෝ. ර අංස රන ගහපින් තමයිට වටන්න මිනිස්සු විතවෙල ේලාේ හැඟගීම් බර ේද ල්ර. එඇතකොට ඒ මොලයක්තින නායකෙක්කි න බලග පක්චර ඉන්න මයින්නලා කපපුට ලටික හරිම ොලයක් තියන දේ දේවෙලා වැඩ කරන ත ඇ . අනිතක ක නිිනිස්ුන්ගේින් කප්ා රගන. කරන්න පුළන් ඔක්කොම මගඩි වැඩරලාඒ හම්පගන සල්ිෝලින් දමයිට ෙවල්ලන දුන්නා ඒව ගතුවක්ෙන නොන. ඒ ගෙවල්ලල ඉ මේ අයින්සකද මිනිස්සුන්ගේ සල්ලිනය මේ රටේ අයින්සක දුපත් මිනිස්සුන්ගේ සල්ි මයි මුම්මේ ගසාගන මේ ජීවත්වෙන් මෙ වැඩිහරයක්. එතුකට ඒ ඒවලින් මේ හැ ගෙවල්ලින් වතුක්න්න බල හොමන මේ කොම සුරපුරවල් හැදුවත් ඒ ඔය වගේ පිසන් බුද්ධක්ම හරින දිි්ට දම්ම වේදන කරම හරින ඔය වන්න දේවල්තමයි. එ ගෑ ගහන්නතුව පැහැදිලිව ඉන්න කියම අපිට කියන්නේ ඊළඟට අපි පේෙනවා එක්ස්පල් නෞකාව ගත්ත හම ක්ස්පස්පර් නකාව සම්බන්ධයෙන් යම් විදිහකට යට කුමන්තනයක් යනාකාරයක් අපිට පේනවා. මොකද මාස දේකට කලින් නඩුව දානේ නඩුව සිදකූරේ දැම දම්මයි කියනවා නමුත් ඒ පිළි දඳවත් කවු සහතික වෙන්න පැහැදිල් ලෙසම ඒක න්න අද් හුණට පසේ අවුද්ධකට කලින් දාන්නන අරුද්ධක බහනාට පස්සේ නඩුව දාහණට ැකි නඩුවට හරියට ගොුණු කල්ලා නැකිල මේ නඩුව විසිික් කරොත් අපිට බිලියන ගානක වන්දයක් නැතියෙන මේ රට හම්බෙන් න අයියම් එක නයට ඩා වැඩි වන්දයක් අපිට නැතියෙනවා. එතකොට ඒ එ නඩුව ගොුණුරනෙ පරක්ක කර පුුහ නඩ ගරුරන කවල් කරපු මිනිස්තුන්ට සමහල්ලට අතිය අතිින් සල්ලි හම්බේ පුුණන්ගර ඉගට මිියන ගාන කම්බුණ වගේ. එ එකකට අපි කියන්නේෙ යිටලින් තිබුණ නිවඩයිමන් නියි න නවේ වදිට තෝකමයි වනේ. ලංකාවට හම්බේනට පිච ලියන ගාන වන්දි එතනත් නැති කරා. එතකට අපිට පේනවා මේවා බොහම සැලසම්සාගතව කරන දේවල් විේදස රජපක් සැලවගේ වු කෑගෙවට හරිද විජේදස රජ පක් සැලත් අපි දන්න ගාලින් දම්ම කරේ දීල්ව තමයි. පනතක් හැදුවත් දීල් වි්‍යවස්ථා සංචෝධනයක් කරත් දීල් නඩුවත්්‍යම්මත් ඩීල් මේ හැමේකම්ම පිස්සේ තමන්ගේ දේශපාල ඩීල්ල එක මිසක් මුන් කවදාවත් මේ රට ගැන හිතුව උන්නෙේ. ඉතිහා යරම් බලට විදදස්ස රජ පක් සැලවගේ උන්ගේ. එකකට මු හැමදාම කරේ තමන්ගේ බඩගෝස්තරය පුරුවගන්න එක විතරයි. තමන්ගේ ඇමතිකම් ආරක්ෂා කරගන්න එකට ොන අන්ඩුවත් විදේදස ඉන්නවනේ ආණඩි ඇමතිකමක් කර. ඇද පතිත්ති දේශපා නැ ේ ම් කර ෙදා ේලු ඩ ගෝස්තට වාද දේශාලයක් මු කරන් එ එකකට මුොට රට ටක් නෑ මේ රට අපේ අම්ම කියල හිතන්න අපි අපි අරගල කරපුන් තමයි මේ රට අපේ අම්ම කියල හිතන්න. වෙන කවරුත් නෙමි එක විජේ දහස රජපක්ෂය ලංඟෙද කියනවා මේ අරගල ර ෙවල් ගිනි තිබව එකේ දී ව ලි්කේ තිබුණරු තව ගොඩක් ලිස්ටක හිකවු සජය පන්ඩයි. දැන් එතකොට අරගල දේපන්තර ගැහුවේ. ද පා හ සලු ක ො අරග ර ැනක හිට ගහ පි ෙවල් ගී ියන ඒ ිික් ද ද . අහම්බු ලෙසා අරකේට දේ ගැහවාම මිස්සු රටට ඒවෙන්ුවෙන් කපිතල අම්දේව ර ම ද හැ රුත් න න්ක මිස්සු කුි ල පර පිර දුන්න ඒ සංවිධානනාත්මක කරපුකාක් එකක් නෙමයි. එක විද්‍ය සරජ පක්සර කොම විි් කාව. එන්න විදි ස රාජ පක්ත් එක ඉද නේමන ඒ ලිස්්්‍රාදනක. මේ මේ මුන් මේ මවන සුරංගනා කතා මුන්ගේ දේශපාල තියන වදභාව නැති කරගන්න මු හදන සුරංගනා කතා එතකොට මුන් කරන තරමක් පහුගේ තිිකම කරේ මේ රටට කෙලවූපේක. මුන් හදුපු හැම එකක්ම විවස්ථාව වේවා පනතක් වේවා නඩුවත් දැම්මත් මේ රටට කෙලවන එකක් කරලා තමන්ට හම්බ කරගන්න දෙයක් කරා විසත් මුන් ඇත්තටම මේ රට අදල කෙපු දේශමාමක භූමිපුත්‍රයෝ නෙමයි. එතකට මු දැනුත් දැනුත් කරන්න මේ එකකාගේ දීල්. කටේ දීල් දේශපාලනයට එහ ගිහිල්ලා අපි මේ රට ආරක්ෂා කරන්න තමයි මේ අරගල කාරුව ඇවිල්ල තියෙන්නේ. ඊල්ළඟට අපි දන්නවාර කලුතරදි ගාතනය වෙච්ච ගෑන්ලමය සම්බන්ධයෙන් අරගලයේ තරුණෙක් සම්බන්ධ කරගෙන ලොකු කැම්පේෙන්ක් ගිය මේ ආණ්ඩුව කණ්ඩාය. දැන් ඔප්වෙලා තියනවා ඒ ඉන්න තරුණයා කළුතරම ඔය ඉන්න දේශපාලක්නියගේ හෙන්චයිෙක් ආදා අරකාරයෙක් කියලා ඊට වඩාකරුණටිකක් අපිට එමින් තිබෙනවා. ඒ දේශාලයේ ඇස යක තරුණ ය සිරදෙන සම්බධ කරගනට පාසල් වෙොල ගෑනු ලමයින්ග මේ වනට ගනිකා ෘත්ය යොදෝමින් යනවයි කියනෙක පි දැ සාක් කියර බිවින් තියන. අප ඉස්සහට දේවල් ඉදිරිපත් කරනවා. පැහදිලි අප ඉදිරිපත් කරන මේ දේශපාල යියෝ පසල් දරුදරිය තත්වයට පත් කරම ඉන්නවායි කියනකට අපට සාක්කිල බිමන්තියෙනවා අපි ඉදිරි දක සාක්ක්‍ය ඇත්ව මධ්‍යහමෝකට කියනවා. ඒ නිසා අප පැහැදිලි ලෙසම කියනවා මේ රට විනාසකරේ තොපී. බල විනාසකරයක නවත්තන්න තමයි මිනිස්සු. අගල කරුව ගැනු පිටසක්වල එ මෙම අපි මේේට ජීවතච මිනිස්ු අනි හැම එලට බෙසේ බලකරපු මේට හැබැයි මතකදයා ගනිල්ලා මේ පනත් ගෙනවයි කියලා පොලිසිය හමුදාවතුවක් වු ගෑස් කඳුළු ගේස් බැටන් පොලු ගෙනවයි කියලා. මිනිස්සු ආයත් මිනිස්සු දැනුත්ේ මේරට බල විනාස කරන මිස්සුගේ ජීවිතය අන්ඳුර කියලා. ඒ පෙළට නැකිටල පාට බයිනවා. ඒ මුලුත් ලංකාම එක එකට වෙලා එදාාවගේ පාට බහින්න ගත්තොත් ය පනත්වත් තියන බැටන්පොලුවත් ඔය තුවක් වුවත් ඔය හමුදාවත් කොලසියවත් මිනිස්වාහන්නේ නෑ.ඒ එඒෙමනම් පිටට කනුත් ආනනය කරන්න වෙන පොලිසිය එහහිද. හැද ලෙසම කියනවා අපි මේ අරගලයේ ජිගටම කරනවා මේ රට හරිහමම් පාලකයෙ පාලනය කරනගම් මේ රටේ දෂනය නැතිවෙනගම්, මේ රටේ දේෂනය නැතිවන සිිස්ටම්ම එකක් කදනගම් මේ මජන දේශපාලගන ඇතුළේ තමන්ගේ බඩගට පුරෝගන මේ රට කල කෙලොන මිනිස්සුන්ට කෙලෝන ිස්ටම්ම එකක නතිවෙනගම් අපි සටන කරනවා ඒවෙන් අප අපේ ජීවිතය හරි පූජා කරනවා මොකද අපි අම්මට ලක්මෑනියන්ට ආදරයි තොපි මේ නක්මෑනයියන් විුණගන කෑවට පේ බඩගොස්තරවාත් වාද බලේම. ්‍ර ලංකාව කෑලිකෑැලිුවට ක අපකම ුර කෑවට ඒක නැතිකරට දූෂණය කරාට අපි මේ රට මේ අලක්කම්මව ආරක්ෂා කරනවා. අරගලකරුවන් විදිට අපි එළියට බැසේ අප අරමුණ ඒ එකකයි හෙටත් අපි අරමුණ විකයි. අපි මේ රට ආරක්ෂා කරනවා මුලින්ම උඹලගින් අතින් එළියට අරගන්න අරගලයට ජයබේවා. අපි දැක්කා මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්න දරාගණඩ බැලුව විරකයාාව නිසා තරුණයෝ මානසිකව පීඩා විිඳින තත්ත්වයක් තුළ ඒ දූෂිත රාජපක්ෂලාව එවන්ඩ ඒ ආර්ථික ගාතකෙක් වෙච්ච ගෝටාභව රාජපක්ෂ වෙළවන්ඩ මේ රටේ සැබෑ අරගලයක් මිනිස්සු කරා. මොකද දරාගන්න බැරි ජීවන බරක් මිනිසුන්ට දැනු ල් පොලිංගවල හිට මිනිස්සු. ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව ලෙඩ්ඩු මියදන තත්ත්ව ඇති ුණා. මේ සියලු පීඩෙනන් එක්ක තමයි අරගලයක් පැනනැගුණු මේ ලංකාවේ. ඒ සැබෑ අරගලය තුළින් ඒ ගෝටාාවේ රාජපත්ෂ කියන නොහැකියාවෙන් පිරිච්ච ජනාධිපති වෙලෙව්වා. දැං මේ රජපක්ෂලාව එලෝ ලතියන තත්ත්වය තුළ දැන් මෙන්න නැවතත් රාජපක්ෂලාව ආරක්ෂා කරන දිිෂ්තික් මේ රටේ ඉන්නවා. දිිස්්ටිය රනිල් වික්‍රම සිංහකේන හොල්මන අද රාජපක්ෂලාට එරෙහි වෙච්ච මේ රටේ තරුණ තරුණයන්ව මර්ධනය කරන්න රන්තිනවා. අපි දැක්කා මේ ඊය දිනේදත් සමාජ ක්‍රියාකාරගේ හුට දේශපාලන වල්ලු යොදාගන රාජපක්සලගේ වහල්ලු යොදාගනය සමාජ ක්‍රියාකාරගයට පාරදිල තියනවා ඒවගේ අපි දැක්කා මේ දේශපාලකඥා කියන කේනිිවිදියට මේ බල්ටි ගහන මේ ශ්‍රී ලංකා පොලීසියි දැක්කා ඒ අරගලේ හිටපු ඒ ක්‍රියාකාරීයක් වන මේ නුර් ජාතික කොඩි අරගන පාර ඇවිදිගෙන යනකොට ජාතික කොඩි අරගෙන යන්න ඇයට බැහැ කියලා ඇයවත්තඩංගුට ගන්න අපි දැක්. හි මේක තමයි මේ රනිල් වික්‍රම සිංහගේ සිිස්ටම් එක. රනිල් වික්‍රම සිංහ රජපක්සලට රෙයි වෙච්ච මිනිස්සුන්ගගේෙන් මේ වෙනෝට පලිගන්න අරන්දිීනවා. දැන් එක නෙකා වරගන හිරගෙවල් වල ගාල් කරන තත්වත්ේ රනිල් වික්‍රම සිංහ දැන් නිර්මාණ කරගෙනයන්න. මොකද අපි කියන්න මේ රටේ මිනිස්සු තේරුන්ගන්නඕනේ මේ තත්වය. මොක දැන් අපි දන්නවා මේ මිනිස්සු පවගටිකීම IIMF චූන් එක බපුදම දිර චූෙලා හහිට මේ IMF ගත් එක්ක. මොකද IMF නයගත්තු ජනාධිපති. මේ රනිල් ලික්‍රම සිංහව වීරෙක් දිීර දැක්ක. යිFෙන් අයගත්ත එකක වීරෙක්ති ද කිනවා. යකෝ අපි ගෙදර න අපි කාගෙන් ගරි නයක්ගත්තත් ඒේනය ගන්නත් බිරිඳ හරරි ොකද ඒ තර ලැද්ජයි නමුත් මේ මගල් හිතරම අFු අයා ගන්නවා කියනෙ මේ ලොකු දෙයක් කියලා. මේක රඟිල්ට සම්මාන දෙන්න ඕන දෙයක් කියලා හිදෙනවා. මුම් මේ නයාරගන්නේ මේ රටේ ජාතික සම්පත් මේ බෞජාතික සමාගම්වොලට විකුණන්න ඕකද අප මිනිස්ස ේරු ගන්න ඔන්න දැන් අයිIMF චනෙ කත් එක්ම දැම් එන්න. න්න තත්වය දැ නිර්ණ වේගෙනයනවා ඒ සල්ලිටික දැන්ගිවරයි ඔන්න දැන් බඩුමිල දැන් එන්න නගන තත්ත්වකට රටේ ඇවිල්ල. ඔගොල දැක්ක පවුගේ කාලේ සීනිමිල යලගිය. එයාගේ පාම්පිටිබිලේ යළගිය මේක තම ඇතැක්ති. ඉදිරියේදී අපි දන්නව තාව මාස තුනක් යැනකොට මේ රට්ට මේ දූෂිත රනිල් වික්‍රම සිංහල මහින්ද රාජ පක්සලා මේ දෂිත දසිචෝටික මේ රට සම්පූර්ණෙන්ම අධරාජ්‍යගාධෙන්ට විකුණනො. මේක තමයි මෙගොල්ලොකෙ තත්ය. ඒකට එරයි එරෙයි වන අපේ තරුණ තරියව මර්ධනය කරන්න ඒවගේම මේ කටේ සමාජ ක්‍රියාකාරින් ෘත්තිය සම්දි නායකින්ව මර්ධනය කරන්න තමයි දැම් මෙගොල්ල මේ එකේ කාන පනත්ගේනවා ැම් ප්‍රතිතස්ථ පනතගෙලෙ එකක් ගන්න හදනවා. මේක තුළින් මංහිතන්නේ අපේ පූජ ප්‍රක්ෂට ධර්මයවත් දේශනා කරන්න බැරිවෙන. මේ පනතගෙනාව. මොකද මේක ඇති සම්පූර්ණ බලය පොලිස්සියට පවරණ තත්ව මේ පනත තුළ දේනො. එතකොන මේ පොලිසිය නිකංගෙදීද. දැම් මේ විදියට මේ මර්ධනයට මුල්වෙලා මේ දඟලන පොලිසිය තොටු කොහොම කරයිද. මේ රටේ මේ පොලිසිය ඉන්න මේ නිලධාරීින් දැනගන්නවන දෙයක් තමයි. මේ කවුරුක්ක තමන්ගේ පෞද්ජලික වුවමනාව වෙනුවෙන්. මේ රටේ කෑ ගහන්නේ මේ කෑගන්නේ දෂිත පාලන ක්‍රමයටේ රෙව. මොකද දැම් මේ රජපක්සල ආරක්ෂා කරනවා දැන්. දැන් නැවතත්. මෙ අඩු පඩු ගසල හැංගිලා හිටබූ ඒ කපුඩුකාක් දැන් ආයනවාන්න කෑ ගහගෙන. මේ බැසිල් රජපක්ස දැම්වෙන්න නැවතත්. ඇවිල් ලතිනවා රටය රට හදන්න කියලා. මුං එකක්වත් මේ රටහදන උන්න්නේ මේ විශේෂෙන් බැසිල් රජවත්සල මේ රට විනාශකරපු මේ ආර්ථික ඝාතකය තමයි මේ රජපක්ෂල දැම් මේ රාජපක්ෂලව නැවතත් කරලියට ගේ රනිල් වික්‍රම සිංහ පාරපාගෙන නවා. මොකද දැම් පොඩිමයිනත් අබි දකිනවා තැන්තැංලෑග හනවා. මේ නාමල් බේී නාමල් බේවිත් දැම්න්න අණඩු පණඩු ගසලා ෆෝම් වෙලෑන මේ රාජපක්ෂලට නාමල්ට නැවත් මේ ඔටුන්න්න දැන්න තමයි රනිල් වික්‍රම සිහ පාරපාගෙනයන්නේ. ඒකනිසා අපි කියන අපි ඒකට. බදාවත් ඉද දෙෙන නරකයි මොකද මුන් මේ රට කකාපය ඔවන්ටිකම් මේ ආර්ථික ගාතවයෝ. මුන්ට කබදාවක් මේ රට ඒබ දෙයක් දෙන්න නරකයි. දැන් අපි දන්න මේ අවුරුදු ඇත්තගාන තිස්සේ. මේ රට පාලනය කරපු බේ එකක්වත් මේ රට හරියට පාලනය කරන අද මේ තරමට ආර්ථිකව පීඩනයට පත්වෙන්ෙනවද මහ ජනතාව. නමුත් අද බලන්න ජනාධීපතිවරු පත්ත එච ජනාධීපතිවරුන්ට මේ නිකංගනං කන්න නිකංිනං කන්න. ැම්මගොල්ල ිද්්‍යව වන්න රතිෙනවා මේ රනිල් වික්‍රම සිංහල. මේ ජනාධිපති කම දාල දුහපු. ද්‍රටේවත් තින්න ඇතුුව ජනාධිපතිකම දාල දුහපු මේ ගෝටාබේ රාජපත්ස කියන මේ ආර්ථික ගාතකයයට. දැම්වෙන්න වෙනම දීමනගුද්‍යන ර ොරොන්දේ ලක් ියනම දීීමනාාව ගුද්්‍යයවනවා. ජීවත්වෙන්න. මුන් මේ රටේ තියන දේපල හොරාකාල විකුණල කරබු මේ න්න එය මදිවට දැම්මට ප ිද්්‍යෝන වන්න රනිල් වික්ක්‍රම සිංහ මේක තමයි අපි දකින ඇත්ත තත්තේ දැන් අපි මිනිස්සු හිතනව ඇති අපි දැක්ක මේ පෞ්ගිය කාලිතුරාට අපි දැක්කම අයෙ මේ පම්මුණනා විතර න්න අලුත් විදියකට ඇවිල් තින මේ රනිල් වික්‍රම සිංහ. රනිල් විික්‍රමසිංහ විරෙක්ෙලා විල්ලදීනවා. බිනිසු දකිනවා දැන්ඒ ඒකත රනිල් විික්‍රමසිංහ වීරය වෙන්න අවශ්‍ය. ලට්ෆෝම් එක මේ පොලසිය යොදාගනතියන මොකදරනිට විරද්ධ ැගිටනවන යම් බලවයකයක් ඔන්න දම්මල පොලිසිය දම්මල මැර කණ්ඩායම් දම්මල මෙන්න මර්ධනය කරනවා. එතකට මිනිසු නැගිටින්නෑ ඊට පතේ රනිල් ලික්‍රම සිංහගේ වැඩ පිළිවලගේන ස්රහට එතක ඒේ වැඩ පිවල මිනිස්සුන්ගේ මේ රනිල් ලික්‍රම සිංහ උත්සාගන්න මේක අනුමතියක් ගන්න මේ හරි කියලා. මොක දක හොන්දම උදාාරය දම පිරක මේේ ප්‍රතිතස්ට පනත. ඒ සම්මත කරගන්න මේගොල්ලෝ මොන තරං උත්සායක් ගත්තද ජනතාවගේ මොන තර අන උත්සා කරාද අනුමැතියක් ගන්න නමුත් මේ රටේ සමාජක්‍රියාකාරින් මේ රටේ ෘතිය සම්ති නායකින්. අපි දැක්කා ඒකට ඉඩත් දුන්නේ නෑ. අපි දැක්කා ඒටහි මේ රටේ මා ජනතාව පෙළ ැසිත ේදිය අපි ගැන අන්න එක තමයි වෙන්න ඕනේ මේ දූෂිත පාලන ක්‍රබයට එරෙහිව මහ ජනතාව පෙළගැහෙන්න්න ඕන. මොකද මේ මිනිස්ු ඩගින්ද වෙනුවෙන් අරගලකරු මිස්සු සමයි හිටිය. ඒ නිසා අපේ මහජනතාව දැන් තේරුම් ගන්න ඕනේ දැන් හිටිය ඇති අපි මු කියනේ ද හ මොක ද ර ලික් නදේ අපිතන හට නිද වෙනනොට දැං අIM එකේ නයවලින් තවත් කොටසක් කරන්න හෙටා නිද්්‍ය වෙනකොට ඔන්න රජේසයවකන්ට දීීමනාවදේ ඔවගේ කෙැට ලඩිකත් දෙෙන. දීල නිකංගින්නනෑමු දීලා මිනිස්සුන් රවටලලා ඊළග ජනධිපිතිවරනයට තමයි රනිල් වික්්‍රමසිගේ සූදාානම් වන්නේ. මොකද ජං අර ැ නකර සබා තන්ද ඉවරයි. ඒවට සූදානම් මිලිවරයි. මිනිස්සු ඒවගෙන කතා කරන්න එත්තෑ තද තිබ නතිගෙන දැ ර නිල් විික්‍රමසිංහදැන්න ජධීපතිවරනයට තමයි නනිල් වික්‍රමසින්ගේ මේ සූදාානම්වෙන්නේ රනනිල් වික්‍රමසිංහට එරහිව. කෙනෙක් ප නි වික්ම සිහ ර්දි කර දකක් වව බිලි දන මේ වෙන කොට අපි දැක්කා ඒකට අවශ්‍ය විදිට මේ පාරකපන විදිිය ඒ නිසා අපි කියන්නේ මේ රටේ මහජනතාවට ත ත තවත් පට්ි අද කරගෙන ඉන්නනෙ මේ ඕනේ මේ දෂිතක්‍රමටයට එරෙව ැකිටි එක දැම් බෞාතික සමාගන් ලෑස්තිවෙලා ඉන්නවා මෙන්න අපේ මේ ජාතික සම්පත් සල්ලිවලට ගන්්ඩ අධිරාජ්‍යවාදීන්ටට ලැඇත්වලා ඉන්නවා මේවා ගන්න IF එකරා ජාත්‍යන්ත්‍ර බූලි අර මුදල හරා. නමුත් මිනිස්සු හිතන් එපා මේ කැවිල්ල මේ අF් කියන්නේ අපිට පාලවෙච්ච දෙවිය කියලා. මේ අම යක්ෂයෙක් මේ යක්ක්ෂාගෙන් තමයි ඉස්සල්ලම අපි බේරට බේරගන්න ඕනි. මේ නය හුකුලට හවවෙච්ච ස්සිම රටක් සංවර්ධනය වෙලා නෑ හැම රටක්ම වැටිල තියනවා දැ ඊලක කොටසට ොන්න දැන් දූත පිරිස ලංකාවට ඇවිල්ල ැන් ලෑස්ති තවත් මොනවද ගන්නතින් මොනවද ජතික සම්ප තුර ගන්න තියන්නේෙල ොන්න ැඟගේ විල්ලා දැන් ලබන සතිවෙන කොළ ලෑස්වෙනවා ඉතිරිටි ක කෙලින්ඩ. අපි මේව තේරුම් ගන්න ඕනෙ නමුත් අද අපිට කියන්න කණගාටයි මේ රටේ විපක්ෂ විපක්ෂයට පණන විපක්ෂයට හරි වැඩපිළිවලක්නෑ ඒහම වැඩිල ත්ති බන ර නිල් වික්‍රම සිංහ මෙචතර සෙල්ලඳදාන් හම් වෙන්න. නනිල් වික්‍රම සිංහට ඕනෝොන දි මේ රටේ මේ ජාතික සම්පත්්‍ර කුුණන්න හම් වෙන්න. අපිට විපක්ෂ ගැන් අපි ගන්න මාජන කිසිම විශ්වාසය තියාගන්න දෙපා. මාජනතාව නැගිටින්න ඕනිි. මාජනතාව නැගිටලා ඒ එක පාරක් ගෝටාවේ රජා පක්ව වලෙව්වා වගේ. මේ දූෂිත මේ අවුරදු හැත්තගනම් මේ රට පාලනය කරපු මේ සියලු දූෂිතයෝ එළවල දාන්න ඕනේ. මේ රට අපි කියන්නේ රනිල්ලික්‍රමසිංහ අන් අපි කියනවා. මේ රට රනිල්ලික්‍රම සිංහට පා නිසියාකාරෝ පාලනය කරන්න ඕන්න රනිල්ලික්‍රම සිංහ. ගනිල්ලක මේ රාජපක්ස කියේ හොරුන්ගේ හොරුන්ගේ අත්පත් මේ රට විකුණ ලක්පත් කරගත්තු දනස්කද ති වන දනස්කන්දය පර ගනිල්ල. අද ඒක නෙමේ කරන්න. දැ මේ වෙනකොට නැවක් පස්සේ දනු මෙන්න මිනිස්සුන්ටදයට කැරක්්ටල නැවක් ගැන කතාරනවා. ඔන්න විනිස්චිතනනා හරි ඒ වන්දිබුදල ගනීය මේ රනිල් විික්ක්‍රමසින් ඔන්න එකින් එක කරනවා නෑ ජීත නිල් ික්‍රමසින් හම කරගෙනෙක් නෙමේ රනිල් විික්‍රමසින් ඇවිල්ල යනෙේ දෂිත රජාක්ෂ ආරක්ෂා කරන්න මික මේ රටහදන්න නෙමේ කියන එක අපි මාජනතාවට කියනවා. ඒනිසා අපි කියන්නේ එක තුවමු. එකතුවෙලා. මේ දූෂිත පාලොකයොව මේ රටින් මේ ලෝල මේ රාජපක්ෂ කියන මේ කාලකන්නින් හුරගත්තු මේ ධනය. අපේ මේ රටේ ඉදිරි අනාගත පරම්පරාව වෙනුවෙන් අපි එක්ටස් කරන්න ඕනි ඒනිසායි අපි කියන්නේ රාජපක්ෂලක මේ ධනය මේ රජයට පවරගන්න කියලා. එ නිසා අපිල්ලා සිටිදීම හා ජනතාවන එකතු වෙන්න සටන් කරන්න ඕනේ අරගලෙන් තොර ජයග්‍රාණනෑ. අරගලයෙන් තමයි අපිට මේ රට බේරගන්න තියන්නේ නිසා එකතු වෙන්න මේ අරගලයක්ත් එක්කකන්න පණිවිඩේදමින් ම නියට වෙනවා. ලක්තරණ පූතකට ඒහා කියීරල් වටගෙනක කුමක්.